උන්නේ අදත් මම පුංචිම පුංචි ගණිත ගැටලුවක් අරගෙන ඔයාලට කියලා දෙන්න ආවා හොඳයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ප්‍රහේලිකාවක් විසඳන හැටි මේ බෝඩ් එකේ තියෙන ප්‍රහේලිකාව ඔයාලට මම විසඳන්න තප්පර 10ක් දෙන්නම්කෝ ඔයාලා විසඳලා මට කියන්න හොඳයි මං හිතනවා ඔයාලා උත්තරේ හොයාගන්න ඇති කියලා හැබැයි ඉතින් මේ ප්‍රහේලිකාවට උත්තරේ හොයන්න බැරි වෙච්ච එකක් ඇතිනේ ඒක නිසා මං ඔයාලට එක සැරයක් කියලා දෙන්නම්කෝ බලන්නකෝ යාළුවනේ 5 4 9යි හරි අපි 9යි කියලා කියමුකෝ හැබැයි 8යි 5යි 13යි කොහොමද 39ක් කියන්නේ 10යි 9යි කොහොමද 64ක් කියන්නේ හොඳයි එහෙනම් මම ඔයාලට මේ ප්‍රහේලිකාව විසඳලා පෙන්නන්නම්කෝ බලන්නකෝ යාළුවනේ මම මේ 5 8 10 12 කියන සෙට් එකම මං ඒ කියලා හඳුන්වා ගන්නවා. එතකොට 4 5 6 8 යන සෙට් එකම මම B කියලා හඳුන්වා ගන්නවා. මේක විසඳනකොට පුංචිම පුංචි දෙයක් අපිට කරන්න වෙනවා. ඒ තමයි 5 1 4 දැන් මම මෙතෙන් ලියා ගන්නවා A ධන B සහ A ඍණ B කියලා මම ලියා ගන්නවා හොඳයි මේ සමීකරණය ගන්න අපි මොනවද දැන්නද ආ වර්ග දෙකක අන්තරය හොයන්න මං යාළුවනේ ඔයාලට මිට කලින් වීඩියෝ එක වර්ග දෙකක අන්තරය හොයන විදිහ කියලා දීලා තියෙනවා. එහෙනම් ඔයාලා මේකත් ඒ විදිහටම විසඳන්නකෝ. හොඳයි. දැන් මම මේක මෙතන ලියා ගන්නවා. 5 ධන 4 මෙතන ලියා ගන්නවා 5 ඍණ 4 කියලා. දැන් අපි බලමුකෝ මේක සුළු කරලා. 5යි 4යි 9. 9 ගන්නවා මෙතෙන්ට. 5න් 4ක් අඩු වුණාම කීයද? 1යි. මෙතන ගුණ කිරීමේ ලකුණ තියෙනවා. හරිද? හා බලන්නකෝ නම්බරක් 1 9යි. උත්තරේ කීයද? 9යි. මෙතෙන්ටත් ඇයි තියෙනවනේ උත්තරේ 9 කියලා. ඕ හොඳයි දැන් මං එහෙනම් මේකත් ඒ විදිහටම අදලා පෙන්නන්නම්කෝ. බලන්නකෝ යාළුවනේ 8 ධන 5. මම මෙතන ලියා ගන්නවා 8 ධන 5. මෙතන ලියනවා 8 ඍණ 5 කියලා. දැන් අපි මේක සරල කරමු. 8යි 5යි 13. ගුණ කිරීම 8න් 5 ගියාම 3යි. 3 ගන්නවා මෙතෙන්ට. 3 වරක් 3 9යි. 3 වරක් 1 3යි. උත්තරේ 39යි. මේ 8 ධන 5 සමානයි 39යි. මම දැන් අනිත් එකත් හදලා පෙන්නන්නම්කෝ. දහය ධන 6. ඊට පස්සේ අපි ලියනවා 10 ඍණ 6 කියලා. 10යි 16යි. ගුණ කිරීම 10න් 6 ගියම් කීයද 4යි 4 වරක් 6 24යි 4 දානවා ඉතුරු 21ක් 4 වරක් 1 4යි 4 2 6යි උත්තර
වෙද්දි කියලා. ආ මේ තියෙන්නේ. එහෙනම් මේ ප්‍රහේලිකාව මම සම්පූර්ණ කරලා පෙන්නන්නම්කෝ. මං හිතනවා ඔයාලට මේ ප්‍රහේලිකාව හොඳට විසඳන විදිය තේරුණා කියලා. එහෙනම් යාළුවනේ ඔයාලා මාව subscribe කරලා තියාගන්න, like කරන්න, comment කරන්න, share කරන්න. share කරපුවාම ඔයාලා යාළුවන්ටත් මේක බලන්න පුළුවන්නේ. bye.